අප මුලින්ම ඔබෙන් සමාව ඉල්ලනවා මාසයේ කවිතරණ නිහඬියාවට. නමුත් අද සිතා පියාලිත් සූදානම් දෛනිකව ඔබට ප්‍රවෘත්ති ගෙන එන්නට සමා වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. කුවේට් රාජ්‍යය අලුත් නීතියක් පනවලා තිබෙනවා. ඒක තමයි අද අපි ඔබට ගෙනෙන්න කාරණේ. 2023 සැප්තැම්බර් මාස 10වනදා සිට ඔවුන් දැන් මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තමයි මේ කියන තීරණයට එන්නේ. ඒ අනුව කුවේට් අග්‍රාමාත්‍යවරයා මේ වෙද්දී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ෂේක් තලාල් ඛලීඩ් අල් අහමඩ් අල් සබා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කුවේට් පරිපාලනය සහ දැනට නේවාසිකව සිටින පාර්ශ්වයන් මේ සියලුම දෙනා සම්බන්ධයෙන් ගන්නා වූ තීරණයක් මේක. මේ තමයි ණයක් තියෙනවා නම් යම් ණය ගැනීමක් කරගෙන තිබෙනවා නම් විදේශගත ශ්‍රමිකයන් වුවත් ඔවුන් යම් ආකාරයක ණයක් ලබාගෙන තිබෙනවා නම් රාජ්‍ය හරහා ඒවැනි අය තමන්ගේ ණය ක්ලියර් කරන තුරු නැත්නම් ණය නිදහස් කරන තුරු කිසිදු ආකාරයකින් වීසා යලි නිකුත් කිරීමක් සිදු කරන්නේ නැහැ. මේ පිළිබඳ අප දන්නේ නැහැ විදේශගත ශ්‍රමිකයින්ට ඇත්තරම ණය ලබා ගැනීම හැකියාවක් තිබෙනවද ගෘහ සේවක සේවිකාවන්ට කියන කාරණේ. හැබැයි ඔවුන් මේ කාරණේ මෙතනදී ආමන්ත්‍රණය කරලා තියෙනවා. යම් ආකාරකින් විදේශගත ශ්‍රමිකයෙකු බලාපොරොත්තු වෙනවා නම් රෙසිඩෙන්සි පර්මිට් එක අනිවාර්යයෙන්ම ඔවුන්ට යම් ආකාරයක ණය ගෙවීමක් කළ යුතුව තිබෙනවා නම් මේ ණය සියල්ලම අනිවාර්යයෙන්ම ක්ලියර් කරගන්නට ඕනේ. රජයේ සතුව පවතින සහෙල් කියන ඇප්ලිකේෂන් එක හරහා තමයි ඒ ඇප්ලිකේෂන් එකේ මේ සියලුම ණය පෙන්නනවා. ඒවන් අනිවාර්යයෙන්ම බිඳුවක් වුණොත් තමයි ඔබට යලිත්වතාවක් වීසා ඉදිරියට දික් කර ගැනීමක් කරගන්නට පුළුවන් වෙන්නේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දීලා තිබෙනවා මේකේ නීතිමය සාධකයේ තමයි යම් ආකාරයක පුද්ගලයෙකු මේක කඩ කරලා තියෙනවා නම් එවැනි අය ඒ රටත් එක්ක ඉදිරියට ගිවිසුමකට වැදෙන්නට කිසිම ආකාරයක සුදුසුකමක් නැහැ කියන කාරණය. එනිසා රජය ෆයිනෑන්ෂියල් ප්‍රැක්ටිසස් නැත්නම් මූල්‍යමය වශයෙන් හොඳ විනයක් පවත්වාගෙන යන්නට සහ රට අභ්‍යන්තරිකව පවතින මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් තමයි මේ තීරණය අරගෙන තිබෙන්නේ. ඔබේ අදහස් යෝජනා ගොනු කරන අපිත් කැමති විදේශගත ශ්‍රමික ඔබට එම ණය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවද? අරබ් ටයිම්ස් වාර්තාපත වාර්තා කර තිබෙනවා කුවේට් නිව් රෙසිඩෙන්සි ලෝ එක්ස්පැක්ට් මස් ක්ලියර් ඩෙබ් ෆෝ වීසා රිනීවල්. වීසා අලුත් කරගන්නට නම් අනිවාර්යයෙන්ම විදේශගත ශ්‍රමිකයින් තමන්ගේ ණය ක්ලියර් කරන්න නැත්නම් ණය ගෙවා අවසන් කළ යුතුයි කියන නිවේදනය මේ වෙද්දි කුවේට් රාජ්‍යය දැනුම් දී තිබෙනවා.